අයිබෝන් පුතේ, අපි පුතේ වැඩ ටික ආරම්භ කරමු. දැන් කට්ටිය වැඩට කර ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හොඳයි. දැන් අපි 2025 ඔයාලගේ ලෙවල් අප් පේපර් සීරීස් එකේ පුතේ 13 වෙනි පේපර් එකයි අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපි පහුගිය දවස වෙනකොට අපි පේපර්ස් 12ක් සාකච්ඡා කරලා තිබුණා. හැබැයි ගිය සතියේ අපිට ක්ලාස් එක කරන්න බැරි වුණා, මේ ටෙක්නිකල් ප්‍රශ්නයක් ඇවිල්ලා අපි ගිය සතියේ ක්ලාස් එක කරන එකතාවකාලිකව නතර කළා. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කරන තිබිච්ච 13 ලෙවල් අප් පේපර් එක තමයි අද දවසේ සාකච්ඡා කරන්න අපි දරුවනේ වෙන් කරගෙන තියෙන්නේ. හදයි. එතකොට දැන් අද මේ වෙනකොට ඔයාලා 13 ලෙවල් අප් පේපර් එකේ වැඩ ටිකට පිළිතුරු උපරිමයෙන් ලියලා සම්බන්ධ වෙලා ඇති. අපි දරුවනේ සාකච්ඡා කරගෙන යමු. හදයි. ගන්න පුතේ ඔයාලගේ ලෙවල් අප් 13 පේපර් එක අතට. හරි. ලෙවල් අප් 13 පේපර් එකේ හරි ලෙවල් අප් 13 පේපර් එක ගන්න. මේ පේපර් එක අතට ගන්න. ලෙවල් අප් 13 රයිට්. 13 පේපර් එකේ පුතේ මම සාකච්ඡා කරන්න පටන් ගන්නම් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කොටස් ටික. හරි. එතකොට පුතේ මෙහෙමයි කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස කියනවා ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්න කියලා. පුතේ දැන් ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි දැන් මේ වෙනකොට සිලබස් එකේ පළවෙනි පාඩමනේ ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම. මේ වෙනකොට අපි ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම කියන්නේ මොකක්ද කියලා අපි මේ වෙනකොට දරුවනේ හැමෝම දන්නවා. මොකද ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම කියලා කියන පුතේ පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසෙන පරිදි විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලිය තමයි පුතේ ඉංජිනේරු තාක්ෂණවේදී කියලා කියන්නේ. හරි. එතකොට හැම දරුවෙක්ම මං හිතන්නේ ඒ ප්‍රශ්නෙට උත්තර ලියලා ඇති. ගැටලුවක් තියෙන දරුවෙක් ඉන්නවා නම් ලියා ගන්න මෙන්න මෙහෙම. ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්න කියලා කියන ලියන්න තමයි මෙහෙම ලියන්න. පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. ඒකට උත්තර දෙලා තිබ්බ මම දැන් හැමෝම. දෙවෙනි කොටස. තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ හතරක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. පුතේ තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂණ අපි දන්නවා. තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ ගත්තට පස්සේ අපි කීපයක් දන්නවා. මොනවද අපි දන්න තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ? පුතේ එකක් තමයි ගින්දර. ඊට පස්සේ පුතේ රෝදය. ඊට පස්සේ පුතේ විදුලිය. ඊට පස්සේ විසූත්‍රකා විදුලි බල්බය. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ දුරකථනය, මුද්‍රණ කලාව, සිමෙන්ති, වීදුරු, ඒ වගේම ට්‍රාන්සිස්ටරය, ඒ වගේම පරිගණකය, ඒ වගේම IC සංකෘත පරිපථ. එතනින් එහාට ගියාට පස්සේ ගුවන් යානා. හරි. ගුවන් යානාවලින් පස්සේ චන්ද්‍රිකා තාක්ෂණය, මේ වගේ දේවල් තමයි න්‍යෂ්ටික ශක්තිය. මේ දේවල් තමයි ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වන්නේ. හරි, අපි කතා කරමු කීපයක්. ලියනකොට මෙන්න මෙහෙම ලියන්න. ගින්දර ඔල ලියලා ඇති ගින්දර. ඊට පස්සේ පොතේ ලියනවා විදුලිය. ගින්දර ඊට පස්සේ විදුලිය. ඊට පස්සේ රෝදය. රෝදය. ඒ වගේම ඉලෙක්ට්‍රොනික වැල්වය. ඒ වගේම ට්‍රාන්සිස්ටරය. ඒ වගේම පොතේ සංගෘහිත පරිපථ. ඒ වගේම සූත්‍රිකා විදුලි පහන නැත්නම් විදුලි බල්බය. සූත්‍රිකා විදුලි බල්බය. වගේම දුරකථනය. ඒ වගේම මුද්‍රණ යන්ත්‍රය. ඒ වගේම සිමෙන්ති. ඒ වගේම ගුවන් යානය.
චන්ද්‍රිකා තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය ඔය වගේ දේවල් අපිට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටස කාර්මික විප්ලවය සහ දෙවන ලෝක යුද්ධය සමයේ ඇතිවෙච්ච ප්‍රධාන සිදුවීම් හතර බැගින් ලියන්න. දැන් පොතේ කාර්මික විප්ලවය ගත්තට පස්සේ හරි ඔයාලට මතක ඇති මම පුංචි මතක් කිරීමකුත් කරන්නම් කාර්මික විප්ලවය පිළිබඳව. දැන් පොතේ කාර්මික විප්ලවය ගත්තට පස්සේ හරි කාර්මික විප්ලවය තුළ බිහිවෙච්ච නව නිර්මාණ නැත්තම් කීපයක් තිබුණනේ විශේෂ සිදුවීම්. දැන් කාර්මික යුගය තුළ සිද්ධ වුණා විශේෂම දරුවනේ අතිංකල කර්මාන්තවලට, හරිද? අතිංකල කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීමක් සිද්ධ කළා. ඕකේ එකක්. ඒ වගේම ජලයේ හා කුමාල ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. ජලයේ සහ හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතා කළා. ඒ වගේම කුමාලය භාවිතයෙන් දහවනය වන දුම්රිය බස්පත වගේ දේවල් හැදුවා. ඒ වගේම මහා පරිමාණ කර්මාන්ත ශාලා නිර්මාණය වුණා. ඔය සියල්ලක්ම සිද්ධ වුණේ කාර්මික විප්ලවය යටතේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ තව මොකක්ද අපි අහන්නේ? දෙවන ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධ කාලෙදී අපෙන් අහන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී ඇතිවෙච්ච ප්‍රධාන සිදුවීම් හතරක්. දෙවන ලෝක යුද්ධ කාලෙදී නිර්මාණය වුණා කීපයක්. එකක් තමයි ජෙලි බඳුනක් නිර්මාණය වුණා. ඒ වගේම රේඩාර් තාක්ෂණය එම යුගය තුළ නිර්මාණය වුණා. ඒ වගේම ජලයෙන් සිසිල් වන එන්ජින් වෙනුවට වාතයෙන් සිසිල්වන එන්ජින් නිර්මාණය වුණා. ඒ වගේම න්‍යෂ්ටික ශක්තිය න්‍යෂ්ටික ශක්තිය මේ යුගය තුළ නිර්මාණය වීම සිද්ධ වුණා. හරි, ඔය වගේ දේවල් දරුවනි දෙවන ලෝක යුද්ධ කාලෙදී බිහි වුණා කියලා අපි සලකනවා. හරි, අපි දැන් ඔන්නේ කරුණ ටිකයි දැන් සාකච්ඡා කරන්නට යන්නේ. අපි දැන් එකින් එක ඔය කරුණ ටික සාකච්ඡා කරමු. හරි, එනවා දරුවනේ හතරවෙනි කොටස, සෝරි තුන්වෙනි කොටස. කාර්මික විප්ලවය සහ දෙවන ලෝක යුද්ධ ඇතිවිච්ච කාල සීමාව තුළ විහිවිච්ච අපෙන් අහන්නේ ප්‍රධාන සිදුවීම් නැත්තම් නිර්මාණ ජනයි ඔය අහන්නේ අපේ. හරි, අපි ඒ ටික වෙන වෙනම සාකච්ඡා කරමු. හරි, අපි ඒ ටික වෙන වෙනම සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි, රයිට්. අපි ලියමු දරුවනේ මෙන්න මෙහෙම. හරි, ලියන්න මුලින්ම කාර්මික විප්ලවය කියලා ලියන්න. මුලින්ම ලියන්න කාර්මික විප්ලවය කියලා. කාර්මික විප්ලවය. හරි, කාර්මික විප්ලවය කියලා දාලා අපි ලියමු යටියට එම යුගය තුළ නිර්මාණය වෙච්ච දේවල් ටික. ලියන්න මෙහෙම. ලියන්න අතින්කල කර්මාන්තවලට යන්ත්‍ර සූත්‍ර බහුලව හඳුන්වා දීම. අතින්කල කර්මාන්තවලට යන්ත්‍ර සූත්‍ර බහුලව හඳුන්වා දීම. යන්ත්‍ර සූත්‍ර බහුලව හඳුන්වා දීම. තව එකක් ලියන්න. දෙවනි එකනා විදිහට ලියන්න. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම.
හරි තුන්වෙනි එක කෙනා ලියන්න ඉන්ධනයක් ලෙස ගල් අඟුරු ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතා කිරීම ඊළඟට ලියන්න තව එකක් ලියන්න හුමාලය භාවිතයෙන් දහවණය වන හුමාලය භාවිතයෙන් දහවණය වන නැව්හා දුම්රිය නිෂ්පාදනය නැව්හා දුම්රිය නිෂ්පාදනය නැව්හා දුම්රිය නිෂ්පාදනය අවසානට ලියන්න මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය හරි ඔන්න කාර්මික විප්ලවය පිළිබඳවයි පොතේ අපි සාකච්ඡා කළේ හරි ඊට පස්සේ රූලක් විතර ඇරලා ලියන්න පුතා දෙවන ලෝක යුද්ධය කියලා දෙවන ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය හරි දෙවන ලෝක යුද්ධ කාලේදී ඇතිවිච්ච නැත්තම් බිහිවිච්ච නිර්මාණ ගැන අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු යටි යටට ලියමු කරුණු විදියට දෙවන ලෝක යුද්ධ කාලේදී ලියන්න පුතා ජෙරි බඳුන ඒ වගේම ලියනවා රේඩාර් තාක්ෂණය ඊළඟ ලියනවා වායුවෙන් සිසිල්වන මෝටර් රථ එන්ජිම 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 ඒ වගේම න්‍යෂ්ටික ශක්තිය ඒ වගේම ජෙට් එන්ජිම නිෂ්පාදනය හරි ඊට පස්සේ කියනවා පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ 1 2 3 හරි හතරවෙනි කොටස තාක්ෂණවේදයේ බලපෑම මිනිසා හා සමාජීය බලපෑම සහ පාරිසරික බලපෑම වෙන අංශ දෙක ඔස්සේ කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා හරි දැන් අපෙන් අහනවා තාක්ෂණයේ දියුණු වීමත් එක්ක විවිධ ක්ෂේත්‍රවලට පුතේ බලපෑම් ඇති වුණා ඒ බලපෑම් ඇති වෙච්ච ආර්ශව නැත්තම් ක්ෂේත්‍ර ටිකයි දැන් ඔය අපෙන් අහන්නේ හරි බලපෑම් ඇති වෙච්ච ක්ෂේත්‍ර ටික හරි අපිට දැන් විස්තර කරන්න පුළුවන් ඒ බලපෑම් ඇති වෙච්ච ක්ෂේත්‍ර ටික රයිට් අපි විස්තර කරමු හරි දැන් ඔයාලා දෙනවා මුලින්ම ඔක කොටස් දෙකකට කඩා ගනිමු ඔය දීලා තියෙන ඉඳ නැහැ නැත්තම් ඔය දීලා තියෙන කරුණු ටික අපි කොටස් දෙකක් ඇස්සේ කඩා කරලා ලියාගමු එතකොට අපිට විස්තර සහිතව ලියන්න පුළුවන් වෙයි මම මේ විස්තර සහිතව ලියන්න කලින් කුචි පැහැදිලි කිරීමකුත් මම කරනවා දැන් අහන්නේ මුලින්ම මේ මිනිසා හා සමාජයේ ක්‍රී බලපාපු බලපෑම් මොනවද එකක් තමයි මේ තාක්ෂණය අනුව ප්‍රජාව්‍යාප්තිය සිද්ධ වුණා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යූහය වෙනස් වුණා නිෂ්පාදන ධාරිතාව සහ ඵලදායීතාව වැඩි වුණා තොරතුරු සහ දැනුම ලබා ගැනීම හැකියාව වැඩි වුණා පවුල් සබඳතා දුරස් වුණා සමාජයට නැත්තම් සංස්කෘතියට විකෘති අංග එකතු වුණා ඔය වගේ දේවල් වුණා ඒ වගේම පරිසරයට ඇති කරන බලපෑම් මොනවද කිව්වොත් පරිසර දූෂණය කළා ඒ වගේම ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියා නව පරිසර පද්ධති ඉදි වුණා ස්වාභාවික සම්පත් ක්ෂය වුණා ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන් හරිද දැන් මෙතනදී ඒ නිසා අපි කතා කරමු මෙතනදී මිනිසා හා සමාජය හරි සම පැහැදිලි කරනවා මිනිසා හා සමාජය
හරිද? මිනිසා හා සමාජය කෙරෙහි බලපාපු බලපෑම් තිබුණා. අපි ටිකක් කතා කරමු. මෙන්න මෙහෙම මිනිසා හා සමාජය කෙරෙහි බලපාපු බලපෑම් තමයි පොතේ එකක් තමයි. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදු වුණා. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදු වුණා. ඒ වගේමයි දරුවනේ තව සිද්ධ වුණා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වුණා. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වුණා. ඒ වගේම නිෂ්පාදන දහරිතාවය හා ඵලදායීතාව වැඩි වුණා. ඒ වගේම තොරතුරු හා දැනුම ලබාගත හැකි වුණා. ඒ වගේම පවුල් සබඳතා දුරස් වුණා. ඒ වගේම ස්වාභාවික අනතුරු කල් ඇතුව හඳුනා ගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම සංස්කෘතියට නව අංග එක් වුණා. ඔන්න මිනිසා හා සමාජය කෙරෙහි බලපාපු බලපෑම්. ඒ වගේම තව අහනවා පොතේ පාරිසරික බලපෑම්. පාරිසරික බලපෑම් කීපයක් තිබුණා. එකක් තමයි පරිසර දූෂණය සිද්ධ වුණා. ඒ වගේම ස්වාභාවික සම්පත් ක්ෂය වුණා. ඒ වගේමයි නව පරිසර පද්ධති නිර්මාණය වුණා. ඒ වගේමයි හරිතාගාර ආචරණය, එහෙනම් හරිතාගාර බලපෑම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියා. ඔන්න ඔව තමයි ඔය ක්ෂේත්‍ර දෙක තුල දරුවනේ ඇතිවිච්ච දේවල්. හරි, එහෙනම් අපි කතා කරමු. මෙන්න මෙහෙම ලියන්න මුලින්ම මිනිසා හා සමාජය කෙරෙහි ඇති වූ බලපෑම් කියලා ලියන්න. මුලින්ම ලියන්නේ මිනිසා හා සමාජය කෙරෙහි ඇති වූ බලපෑම්. මිනිසා හා සමාජය කෙරෙහි ඇති වූ බලපෑම්. මිනිසා හා සමාජය කෙරෙහි ඇති වූ බලපෑම්. දැන් මිනිසා හා සමාජය කෙරෙහි ඇති වූ බලපෑම් කියලා දාලා එකින් එක යටි ඉහළට මෙන්න මෙහෙම ලියමු. පළවෙනි කෙනා ලියන්න. තාක්ෂණය අනුව පොයින්ට් ෆෝම් එකෙන් යටි ඉහළට ලියමු. පළවෙනි කෙනා ලියන්න. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. පළවෙනි කෙනා ලියන්න. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. දෙවෙනි එක්කෙනා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. තුන්වෙනි එක ලියනවා නිෂ්පාදන දහරිතාවය හා ඵලදායීතාව වැඩිවීම. නිෂ්පාදන දහරිතාව හා ඵලදායීතාව වැඩිවීම. කයි දෙකයි තුනක් හරි. හතර, තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම.
තොරතුරු හා දැනුම ලබාගත හැකිවීම. ඊළඟට පවුල් සබඳතා දුරස් වීම. පවුල් සබඳතා දුරස් වීම. පවුල් සබඳතා දුරස් වීම. ඊළඟට ස්වාභාවික අනතුරු කල් ඇතුව හඳුනාගත හැකිවීම. ස්වාභාවික ආපදා කල් ඇතුව හඳුනාගත හැකිවීම. එහෙම ලියාගමුකෝ. ස්වාභාවික ආපදා කල් ඇතුව හඳුනාගත හැකිවීම. ස්වාභාවික අනතුරු, එහෙම නැත්නම් ස්වාභාවික උපද්‍රව කල් ඇතුව හඳුනාගත හැකිවීම. නැත්නම් උදුරු කල් ඇතුව හඳුනාගත හැකිවීම. අවසාන ලියනවා සංස්කෘතියට නව අංග එක්වීම. සංස්කෘතියට නව අංග එක්වීම. සංස්කෘතියට නව අංග එක්වීම. ඔය සියල්ලක්ම මිනිසා හා සමාජය කරී ඇතිවෙච්ච බලපෑම් විදිහට අපතේ දකින්නේ. හරිනේ. දැන් රුලක් අරලා යටින් ලියනවා පාරිසරික බලපෑම් කියලා. දැන් ලියනවා පාරිසරික බලපෑම්. පරිසරය කරී ඇතිවෙච්ච බලපෑම් ටික. හරි. පාරිසරික බලපෑම්. ලියනකොට වෙන්නේ මෙහෙම. ලියන්න. පරිසර දූෂණය සිදුවීම. පරිසර දූෂණය සිදුවීම. පරිසර දූෂණය සිදුවීම. පරිසර දූෂණය සිදුවීම. තව එකක් ලියනවා. ස්වාභාවික සම්පත් ක්ෂයවීම. ස්වාභාවික සම්පත් ක්ෂයවීම. ස්වාභාවික සම්පත් ක්ෂයවීම. ඊළඟට නව පරිසර පද්ධති නිර්මාණය වීම. නව පරිසර පද්ධති නිර්මාණය වීම. අවසාන කෙනා ලියනවා හරිතාගාර බලපෑම හා හරිතාගාර බලපෑම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. හරිතාගාර බලපෑම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. හරි. හැබැයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස 1 2 3 4 කොටස් ටික හරි. ඊට පස්සේ පොතේ කියනවා හරි. ඊට පස්සේ කියනවා B කොටසේ පළවෙනි කෙනා නිෂ්පාදනවල වැඩි දියුණු වීම කෙරෙහි බලපාන සාධක තුනක්. නිෂ්පාදනවල වැඩි දියුණු වීම කෙරෙහි බලපාන සාධක තුනක්. පොතේ දැන් නිෂ්පාදන වල වැඩි දියුණු වීම කෙරෙහි බලපාන සාධක ගත්තාම වෙළඳපොළ තුළ තරගකාරීත්වය හේතුවෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාව. පෞද්ගලික අවශ්‍යතා සහ රාජ්‍ය අරමුණු කියන කරුණු තුන තමයි අර නිෂ්පාදනය වැඩි දියුණු වීම සඳහා බලපාන සාධක ලෙස පොතේ අපි දකින්නේ. එහෙනම් අපි දකිමු සාධක ටික මෙන්න මෙහෙම. ලියන්න සාධක. හරි. ලියන්න පුතා සාධක ටික මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. වෙළඳපොළ තරගකාරීත්වය තුළ, ඒ කියන්නේ B වල පළවෙනි කොටස, B වල පළවෙනි කොටස ලියන්න පුතේ. වෙළඳපොළ තරගකාරීත්වය තුළ වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වයක් සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. දෙවැනි එක පෞද්ගලික අවශ්‍යතා. පෞද්ගලික අවශ්‍යතා. තුන්වෙනි කෙනා රාජ්‍ය අරමුණු. රාජ්‍ය අරමුණු. ඒක දෙවෙනි කොටස එනවා. දෙවෙනි කොටස රාපුවම කියනවා වාණිජකරණය යන අර්ථ දක්වන්න කියලා. හරි. වාණිජකරණය කියන්නේ මොකද්ද පුතේ? මොකද්ද වාණිජකරණය කියන්නේ? ඔව්, වාණිජකරණය කියන්නේ මොකද්ද? වෙළඳපොළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මානව අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුනාගන්නේ මොකක් කියලාද? වාණිජකරණය කියලා. හරි. එහෙනම් ලියන්න වාණිජකරණය කියන්නේ මොකක්ද කියලා යහන්නේ. එහෙනම් වාණිජකරණය කියන දේ සරල වාක්‍යයක් වුනේ මෙහෙම ලියන්න. මොකද්ද වාණිජකරණය කියන්නේ කියලා ලියන්න. ලියන්න මෙහෙම. වෙළඳපොළ
വെളുന്തപ്പലത്തുള് ഇല്ലും സഭയും ബലവേഗമത് വെളുന്തപ്പലത്തുള് ഇല്ലും സഭയും ബലവേഗമത് വെളുന്തപ്പലത്തുള് ഇല്ലും സഭയും ബലവേഗമത് ലാഭയ അരമുണുകര ഗണിമീൻ ലാഭയ അരമുണുകര ഗണിമീൻ ലാഭയ അരമുണുകര ഗണിമീൻ മിനിസ് അവശ്യതാഹ വുമണ മിനിസ് അവശ്യതാഹ വുമണ മിനിസ് അവശ്യതാഹ വുമണ സപുരാലീമവേ മിനിസ് അവശ്യതാഹ വുമണ സപുരാലീമവേ സപുരാലീമവേ හරි තුන්වෙනි කොටස කියනවා ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හතරක් ඉල්ලුම කෙරෙහි බලපාන සාධක මොකද ඉල්ලුම කෙරෙහි මොනවද බලපාන සාධක ඔ එකක් තමයි මොකක්ද එකක් තමයි ක්‍රය ශක්තිය මොකද මේ ක්‍රය ශක්තිය කියලා කියන්නේ ක්‍රය ශක්තිය කියන්නේ බහණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඒ වගේම තව උසස් නිමාව ගුණාත්මක බව යුගයට ගැළපීම එතනින් එහාට ගියාට පස්සේ ඔ තව කියන්න පුළුවන් පොදේ යුගයට ගැළපීම තව සංස්කෘතික අංග ඒ වගේම දේශගුණික තත්ත්ව එතන ඉහාට ගියාට පස්සේ තව කියන්න පුළුවන් අපිට මිනිස් ආකල්ප ඔය සියල්ලක්ම බලපානවා දරුවනේ ඉල්ලුම කෙරෙහි ඒ නිසා අපි කතා කරමු ඉල්ලුම කෙරෙහි බලපාන සාධක පිළිබඳව ඔය ලියලා ඇති ලියන දරුවනේ ලියලා නැත්තම් ඉල්ලුම සඳහා බලපාන සාධක ටික වෙන්නේ මෙන්න යටි අරට පළවෙනි කෙනා ලියන්න පොදේ ක්‍රය ශක්තිය පළවෙනි කෙනා ලියන්න පුතා ක්‍රය ශක්තිය ක්‍රය ශක්තිය ක්‍රය ශක්තිය ඒ වගේම ලියන්න පාරිභෝගික සංඛ්‍යාව පාරිභෝගික සංඛ්‍යාව පාරිභෝගික සංඛ්‍යාව ඒ වගේම ලියනවා නිෂ්පාදනයේ ගුණාත්මක බව නිෂ්පාදනයේ ගුණාත්මක බව නිෂ්පාදනයේ ගුණාත්මක බව ඒ වගේම ලියනවා මිනිසුන් තුල තිබෙන ආකල්ප මිනිසුන් තුල තිබෙන ආකල්ප ඒ වගේම සංස්කෘතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ ඒ වගේම පරිසර ස්වභාවය පරිසර ස්වභාවය ඊට පස්සේ ලියනවා රාජ්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති හරි ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස තාක්ෂණවේදී කළමනාකරණය යන අර්ථ දක්වන්න හරි පොතේ තාක්ෂණවේදී කළමනාකරණය කියන්නේ මොකක්ද ඔව් තාක්ෂණවේදී කළමනාකරණය කියන්නේ මොකක්ද ඔව් තාක්ෂණදී කල්පනාකරණය කියලා කියන පුතේ අපිට පැහැදිලි කරන්නට පුළුවන් තාක්ෂණදී කල්පනාකරණය කියලා කියන දරුවනේ කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු කිසියම් සංවිධානයක පුතේ උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම එහෙම නැත්නම් මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව තාක්ෂණය විද්‍යාව තාක්ෂණය ඒ වගේම දරුවනේ කළමනාකරණය කියන ක්‍රියාවලි තුන පිළිබඳව සැලකිලිමත් වීම තමයි අපි හඳුන්වන්නේ තාක්ෂණවේදී කළමනාකරණය කියලා. ඒතකොට තාක්ෂණවේදී කළමනාකරණයේ කරුණු පහක් තිබ්බානේ මොනවද ඒ කරුණු පහ? ඔයාලා දන්නවා. නිර්මාණකරණය, සැලසුම්කරණය මතකයිනේ කරුණු පහ. මොනවද කරුණු පහ? ඔයාලට මතකයිද ඒ කරුණු පහක් තිබුණා? නිර්මාණකරණය ඒ වගේම සැලසුම්කරණය ඒ වගේම මෙහෙයවීම ඒ වගේම පාලනය ඒ වගේම සංවිධානය ඔන්නයේ කරුණු පහෙන් තමයි තාක්ෂණවේදී කළමනාකරණය නිර්මාණය වෙලා තිබුණේ අපෙන් අහන්නේ දැන් තාක්ෂණවේදී කළමනාකරණය අර්ථ දක්වන්න කියනකොට මෙහෙම කිසියම් සංවිධානයක කිසියම් සංවිධානයක උප
උපාය මාර්ගික අරමුණු කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා මුදුන්පත් කරගැනීම සඳහා විද්‍යාව තාක්ෂණය හා කළමනාකරණය විද්‍යාව තාක්ෂණය හා කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර යන විෂය ක්ෂේත්‍ර ආධාර කරගෙන එහෙමත් ආධාර කර ගනිමින් යන විශේෂ ආධාර කර ගනිමින් තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි එතනින්ම යටින් ලියන්න පුතේ එතනින්ම යටින් ලියන්න තාක්ෂණවේදී කළමනාකරණයේ ප්‍රධාන අංග පහකි කියලා දාලා යටි යරට ඒ අංග පහ ලියන්න පළවෙනි කෙනා ලියන්න පුතේ නිර්මාණකරණය දෙවෙනි කෙනා ලියන්න සැලසුම්කරණය පළවෙනි කෙනා නිර්මාණකරණය දෙවෙනි කෙනා ලියන්න සැලසුම්කරණය තුන්වෙනි කෙනා ලියන්න මෙහෙයවීම හතරවෙනි කෙනා ලියන්න පාලනය මෙහෙයවීම ඊට පස්සේ ලියන්න පාලනය අවසාන වෙනිය ලියනවා සංවිධානය නිර්මාණකරණය සැලසුම්කරණය මෙහෙයවීම පාලනය සංවිධානය හරි පළවෙනි ප්‍රශ්න ඔන්න ඉවරයි දැන් එනවා දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නේ කියනවා පළවෙනි කොටස දෙවෙනි ප්‍රශ්නේ ඒ මූලික චලිත ආකාර මොනවාද අපි දන්නවා පොතේ චලිත ආකාර ටිකක් මොනවද අපි දන්නේ චලිත ආකාර ඔව් අපි දකිනවා දරුවනේ රේඛී චලිත දකිනවා අපි දකිනවා ඒ වගේම දෝලන චලිත දකිනවා ඒ වගේම අපි භ්‍රමණ චලිත දකිනවා ඒ වගේම අපි අනුවටුම් චලිත දකිනවා ඔන්න අපි දකිනේ චලිත වර්ග ටික අපෙන් අහන්නේ මූලික චලිත ආකාර මොනවාද ලියන දරුවනේ යටියට රේඛීය චලිතය දෙවෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටසට රේඛීය චලිතය ඊට පස්සේ ලියනවා දෝලන චලිතය ඊට පස්සේ ලියනවා ප්‍රමණ චලිතය අවසාන කෙනා ලියනවා අනුවටුම් චලිතය ඔන්න චලිතාකාර හතර හරි දෙවෙනි කොටස කියනවා ඒවා වෙන වෙනම අර්ථ දක්වන්න රේඛීය චලිතයක් කියන්නේ මොකක්ද පුතේ එක් දිශාවකට පමණක් සිද්ධ වෙන චලිතයක් දෝලන චලිතයක් කියන්නේ ඔ මධ්‍ය අක්ෂයේ වටා දෙපැත්තට සිද්ධ වෙන චලිතයක් භ්‍රමණ චලිතයක් කියන්නේ ඔ යම් යම්කිසි ලක්ෂයක් වටා සිද්ධ වෙන චලිතයක් අනුවැඩුම් චලිතයක් කියන්නේ ලක්ෂයක් දෙපතර සිද්ධ වෙන චලිතයක්. පැහැදිලිද? අපි විස්තර කරමු. දැන් ලියන්න මුලින්ම පුතේ මම දන්නවා රේඛීය චලිත. රේඛීය චලිත කියන්නේ පුතා එක දිශාවකට පමණක් සිද්ධ වෙන චලිතයක්. දෝලන චලිතයක් කියලා කියන්නේ දෙපැත්තට සිද්ධ වෙන චලිතයක්. ඒ කියන්නේ මෙහෙම බහරයක් මත දරුවනේ අපි හිතුවත් මෙහෙම තියෙනවා බට්ටෙක්. එයා මේ පැත්තට චලිත වෙනවා. මේ පැත්තට චලිත වෙනවා මේ තියෙන දෝරණ චලිතයක් භ්‍රමණ චලිතයක් ගත්තට පස්සේ ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන මේ සිද්ධ වෙන භ්‍රමණ චලිතයක්
අනුවටුම් චලිතයක් කියන්නේ ලක්ෂ දෙකක්. ඒක ලක්ෂයක් වටා දෙපැත්තට සිද්ධ වෙන චලිතයක් තමයි අපි කියන්නේ දෝලන චලිත මේ අනුවටුම් චලිතයක් කියලා. පැහැදිලිද? ඔන්න චලිත වර්ග හතර. අපි දැන් එකින් එක ලියමු. දැන් ලියන රේඛීය චලිතය කියලා දාන්න. රේඛීය චලිතය. ඔන්න මේ සංකේත ටිකක් පිළිවිලින් දාගන්න. ඒක ඔයාලට අවශ්‍ය නම් දාගන්න, ඒක අවශ්‍ය නැහැ, අවශ්‍යම නැහැ, අවශ්‍ය නම් දාගන්න. අවශ්‍යම නැහැ, අවශ්‍ය නම් දාගන්න. හරිනේ? රයිට්. රේඛීය චලිතය ලියනකොට මෙහෙම එක් දිශාවකට රේඛීය චලිතය ලියන එක් දිශාවකට සරල රේඛීයව එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතය. එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතය. එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතය. ඕක තමයි රේඛීය චලිතයක් කියලා කියන්නේ. ඊට පස්සේ දෝලන චලිත. දෝලන චලිත අවශ්‍ය නම් මේ සංකේත ලගන්න. දෝලන චලිත ලියනවා. දෝලන චලිත ලියන්න. ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින්, ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින්, ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් දෙපසට සිදුවන, ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් දෙපසට සිදුවන පැද්දීමයි. ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට සිදුවන පැද්දීමයි. ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට සිදුවන පැද්දීමයි. ලක්ෂයක් කේන්ද්ර කරගෙන දෙපසට සිදුවන පැද්දීමයි. ඕක තමයි දෝලන චලිතයක් කියන්නේ. එක දෙක. හරි. තුන්වෙනි කෙනා ලියනවා භ්‍රමණ චලිත. අවශ්‍ය නම් මේ සංකේත අපි ගන්න. භ්‍රමණ චලිත. භ්‍රමණ චලිත ලියනවා. ලක්ෂයක් වටා, ලක්ෂයක් වටා චක්‍රීයව, ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා ඇතිවන චලිතයයි. ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා ඇතිවන චලිතයයි. ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා ඇතිවන චලිතයයි. නොකඩවා ඇතිවන චලිතයයි. නොකඩවා ඇතිවන චලිතයයි. ඊට පස්සේ අවසාන කෙනා ලියනවා අනුවටුම් චලිතය. අනුවටුම් චලිතය ලියනවා. නිශ්චිත ලක්ෂ දෙකක් අතර, නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා, නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතයයි. නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතයයි. හරි. තුන්වෙනි කොටස කියනවා එම චලිත ආකාර සඳහා උදාහරණ දෙක බැගින්. දැන් ලියමු යටි යටට ආවය. හරි. රේඛීය චලිතය සඳහා අපි ඉස්සර කතා කරමු. රේඛීය චලිතය සඳහා මොනවද උදාහරණ? රේඛීය චලිතය අපිට කියන්න පුළුවන් මොකද? රේඛීය චලිතය සඳහා උදාහරණ කියන්න පුළුවන් ඊතලයක ගමන් මාර්ගය රේඛීයයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් මාර්ගයක දහවණය වන බස් රථයක චලිතය රේඛීයයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ දෝලන චලිත තියෙනවා. දෝලන චලිතවල අපි ගත්තාම උදාහරණ විදියට ගත්තාම එකක් තමයි වංචිල්ලාවක චලිතය, දෝලන චලිතයක්. ඒ වගේ මොරලෝස්වේ බට්ටක චලිතය අපි ඒකත් හඳුන්වන්නේ දෝලන චලිතයක් කියලා. ඉතින් භ්‍රමණ චලිත ගන්න. භ්‍රමණ චලිත ගත්තාම භ්‍රමණ චලිත වලට උදාහරණ මොනවද? භ්‍රමණ චලිත අපිට ගන්න පුළුවන් එකක් තමයි වාහනයක රෝදයක චලිතය, භ්‍රමණ චලිතයක්. ගියර රෝදයක චලිතය, භ්‍රමණ චලිතයක්. අනුවටුම් චලිත වලට උදාහරණ තියෙන ඕන තරම්. එකක් තමයි පිස්ටන් එකක චලිතය. අනුවටුම් චලිතයක් විදිහට අපි දකිනවා. ඒ වගේම අපිට තව කියන්න පුළුවන් විශේෂම රෙදිමහන මැෂිමක ඉදිකටුවක චරිතය අපිට කියන්න පුළුවන් අනුවැඩු චරිතයක්. පැහැදිලිද? හරි. අපි කතා කරමු මෙහෙම. ලියන පොතේ එක එක චරිත වර්ග ටිකක් ලියන්න දරුවනේ. ලියන්න මෙහෙම රේඛීය චරිත කියලා ලියන්න. රේඛීය චරිත. රේඛීය චරිත කියලා දාලා උදාහරණ ලියමු. ලියන්න මෙහෙම රේඛීය චරිත ලියන්න. ඊතලයක ගමන් මාර්ගය. ඊතලයක ගමන් මාර්ගය. ඊතලයක ගමන් මාර්ගය. ඊතලයක ගමන් මාර්ගය.
ඊතලයක ගමන් මාර්ගය. ඊට පස්සේ ඒ වගේම ලියන්න, ඒ වගේම ලියන්න, ඒ වගේම ලියන්න, ඒ වගේම තව එකක් ලියන්න, තව එකක් ලියමු, තව ලියන්න, තව ලියන්න, රෙදි මහන මැෂිමක පටිය. රෙදි මහන මැෂිමක පටිය. දැන් රෙදි මහන මැෂිමේ පටිය ගමන් කරන්නේ ත්‍රේකේ ජලතේක. රෙදි මහන මැෂිමක පටිය. ඒ වගේම තව ලියන්න පුළුවන් බයිසිකල් දම්වැල. බයිසිකල් දම්වැල ත්‍රේකියයි. බයිසිකල් දම්වැල. බයිසිකල් දම්වැල. හරි. ඔන්න රේකේ ජලත හරි. ඊට පස්සේ දෝලන චලිත කියලා ලියන්න. උදාහරණ ලියමු. දෝලන චලිත. දෝලන චලිත වලට උදාහරණ ලියන්න පුතේ. පොන්චිල්ලාවක චරිතය. පොන්චිල්ලාව කියලා දාන්න. පොන්චිල්ලාව. පොන්චිල්ලාව. ඒ වගේම තව එකක් ලියන්න. පොරලෝසුවක බට්ටා. පොරලෝසුවක බට්ටා. පොරලෝසුවක බට්ටා. පොරලෝසුවක බට්ටා. ඒකේ බට්ටේ චරිතය. ඒ දෙකක් හරි. හරි. ඇති. ඊට පස්සේ තුන්වෙනි එක ලියනවා භ්‍රමණ චරිත. තුන්වෙනි එක ලියන්න භ්‍රමණ චරිත. තුන්වෙනි එක ලියන්න භ්‍රමණ චරිත. හරි. භ්‍රමණ චරිත වල උදාහරණ ලියම් කීපයක්. ලියන්න වාහනයක රෝදයක්. වාහනයක රෝදයක චරිතය. වාහනයක රෝදයක් ගත්තාම භ්‍රමණ චරිතයක් තියෙන වාහනයක රෝදයක්. වාහනයක රෝදයක්. ඒ වගේම තව තියෙනවා ඔරලෝසු කටුව. තව ඔරලෝසුවක පැය කටුව. භ්‍රමණ චරිතයක් තියෙන්නේ ඔරලෝසුවක පැය කටුව. නැත්නම් මිනිත්තු කටුව. නැත්නම් තත්පර කටුව ඕන එක. හරි. ඒ වගේම තව ලියන්න පුළුවන් ගියර රෝදයක චරිතය. ගියර රෝදයක චරිතය. ගියර රෝදයක චරිතය. හරි. ඇති. ඊට පස්සේ පුතේ 1 2 3 හරි 4 අනුවැඩුම් චරිත කියලා ලියන්න. අනුවැඩුම් චරිත වලට උදාහරණ කීපයක් ලියමු. අනුවැඩුම් චරිත. ලියන්න පුතේ අනුවැඩුම් චරිත වලට උදාහරණ කීපයක් ලියමු. අනුවැඩුම් චරිත වලට උදාහරණ කීපයක්. ලියන්න. ලියන්න. මහන මැෂිමක ඉදිකටුවේ චලිතය. මහන මැෂිමක ඉදිකටුවේ චලිතය. මහන මැෂිමක ඉදිකටුවේ චලිතය. තව ලියන්න. එන්ජිමක පිෂ්ටණය. එන්ජිමක පිෂ්ටණය. එන්ජිමක පිෂ්ටණය. එන්ජිමක පිෂ්ටණය. හරි. ඔන්න දැන් චලිතාකාර ටික ලිව්වා දෙවෙනි කොටසේ පළවෙනි එක්කෙනාට. දෙවෙනි කොටස කියනවා ඒවා වෙන වෙනම අර්ථ දැක්වුවා. තුන්වෙනි කොටස කියනවා චලිතාකාර සඳහා උදාහරණ දෙක බැගින් අහනවා. හරි. ඊට පස්සේ කියනවා චලිත පරිවර්තන යාන්ත්‍රණ හතරක් නම් කරන්න. හරි. චලිත පරිවර්තන යාන්ත්‍රණ හතරක් නම් කරන්න කියනවා. හරි. බලමු ඊළඟ කතන්දරයට එනවා. හරි. චලිත පරිවර්තන යාන්ත්‍රණ හතරක්. දැන් ඔය චරිත පරිවර්තන යාන්ත්‍රණ හතරක් නම් කරලා අපිට ඒක පැහැදිලි කිරීමක් කරන්න කියනවා කොහොමද චරිතයන් පරිවර්තනය වෙන්නේ කියලා. හරි මම හිතන්නේ දැන් ඔයාලා ඕකට උත්තර ලියලා ඇති. හරි අඩුපාඩු තියෙනවා කියලා චුට්ටක්ම බලා ගන්න. හරි එතකොට ඔය කොටසට උත්තර ලියනකොට අර චරිත පරිවර්තනයේ තිබිච්ච දැන් චරිත පරිවර්තන යාන්ත්‍රණ ගත්තාම අපිට චරිත පරිවර්තන යාන්ත්‍රණ කීපයක් හම්බුණානේ. ඒවල මතක ඇති චරිත පරිවර්තන යාන්ත්‍රණ ගත්තාම එකක් තමයි මේ දඟර කඳ යාන්ත්‍රණය, කැමි දණ්ඩේ යාන්ත්‍රණය, නැත්නම් කැමි යාන්ත්‍රණය. ඒ වගේම ඉස්කුරුප්පු සහ මුරිච්චි. ඒ වගේම දැඩිතලව සහ දවරෝද. දැන් මේ වගේ දේවල් ගත්තාම මේ හැමතැනකම චරිත පරිවර්තනය සිද්ධ වෙන මතකයි ඔයාලට. දැන් මට කියන්නකෝ දැන් මේ දඟර කඳ යාන්ත්‍රණය ගත්තාම දඟර කඳ යාන්ත්‍රණයේ සිද්ධ වෙච්ච චරිත පරිවර්තනය චුට්ටක් අපි විස්තර කරමු. දඟර කඳ යාන්ත්‍රණයක සිද්ධ වෙච්ච චරිත පරිවර්තනය කොහොමද උනේ? දඟර කඳේ සිද්ධ වෙච්ච භ්‍රමණ චරිතයයි පිස්ටන් වල සිද්ධ වෙච්ච අනුවැඩුම් චරිතයයි අතර තිබුණේ. තිබුණේ ඒතර අනුවැඩුම් චරිතයෙන් භ්‍රමණ චරිතත් භ්‍රමණ චරිත වලින් අනුවැඩුම් චරිතත් කියලා ලැබුණා. කැමි යාන්ත්‍රණය ගත්තාම කැමි යාන්ත්‍රණය තුල තිබිච්ච චරිත පරිවර්තනයන් මොනවද? කැමි යාන්ත්‍රණයේදී භ්‍රමණ චරිතය අනුවැඩුම් චරිතයක් බවට පත් වුණා. මතකයි ඔයාලට. හරි. එතකොට අපි දරුවනේ මෙතනදී ලියනවා අපිට අවස්ථා කීපයක් හම්බ වෙනවා. හරි එකක් තමයි දරුවනේ සරල දඟර කඳ යාන්ත්‍රණය.
පිට මතක් කරමු අපි සංග නගර කඩ යාන්ත්‍රණයක් ගත්තට පස්සේ හරි මෙයාගේ දෙය සිද්ධ වුණේ 98 චරිතයක් තිබුණා. ඒ 98 චරිතය හරි 98 චරිතයක් තිබුණා. මේ 98 චරිතය කෙලින්ම පුතේ බ්‍රමණ චරිතයක් බවට පත් වුණා. හරිද? ඔය සරල දඟර ගඳ යාන්ත්‍රණයේදී සිද්ධ වෙච්ච දේ. ඊට පස්සේ කැමි යාන්ත්‍රණය ගනිමු. කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණයේදී මොකක්ද උනේ? ප්‍රමණ චරිතයක් තිබුණා. ප්‍රමණ චරිතය කෙලින්ම පරිවර්තන වෙන මොකක් බවටද? අනුවැටුම් චරිතය බවට. අනුවැටුම් චරිතය බවට පත් වුණා. ඊට පස්සේ දෝලන හරි සෝරි ඊට පස්සේ මේ කැමී යාන්ත්‍රණය හරි. ඊට පස්සේ දැති තලව්ව සහ දවරෝදය. දැති තලව්ව හා දවරෝද යාන්ත්‍රණය. දැඩි තලව්ව සහ දවරෝද යාන්ත්‍රණය ගත්තාම ඔය දවරෝදය සිද්ධ වෙන භ්‍රමණ චරිතයක්. භ්‍රමණ චරිතයක්. ඊට පස්සේ ඒකේ දැඩි තලව්වේ සිද්ධ වුණේ රේකී චරිතයක්. ඔක දෙපැත්තටම හැබැයි ගියා. ඔක දෙපැත්තටම මාරු වුණා. ඒ නිසා අපි දෙපැත්තටම ඉතර දානවා. ඊට පස්සේ ස්කුරුප්පු හා මුරිච්චි යාන්ත්‍රණය. ස්කුරුප්පු හා මුරිච්චි. ස්කුරුප්පු හා මුරිච්චි යාන්ත්‍රණය ගත්තාම ඒක සිද්ධ වුණේ එතකොට මේ මුරිච්චිය සිද්ධ වුණා භ්‍රමණ චරිතයක්. ඉස්කුරුප්පේ සිද්ධ වුණා රේකී චරිතයක්. පැහැදිලිද? ඔන්න අවස්ථා හතරක් ලිව්ව. අපෙන් අහන්නේ අවස්ථා හතරක් නම් කරලා ඔය වැඩ ටික පැහැදිලි කරන්න කියලා කියන්නේ. හරි. රයිට්. අපි කතා කරමු. ලියන පොතේ මුලින්ම සරල දඟර කඳ යාන්ත්‍රණය. සරල දඟර කඳ යාන්ත්‍රණය කියලා ලියලා සරල දඟර කඳ යාන්ත්‍රණය. සරල දඟර කඳ යාන්ත්‍රණය කියලා දාලා ලියන්න. එයාගේ චරිතය දෙපැත්තටම පරිවර්තනය වෙනවා ලියන්න. අනුවැඩුම් චරිතය ඊතල දෙපැත්තටම දාන්න ප්‍රමණ චරිතය. ඒ සරල දඟර කඳ යාන්ත්‍රණයක සිද්ධ වෙන්නේ අනුවැඩුම් චරිතය ඊතල දෙපැත්තටම දාන්න ප්‍රමණ චරිතය. අනුවැඩුම් චරිතය ඊතල දෙපැත්තටම දාන්න ප්‍රමණ චරිතය. හරි, ප්‍රමණ චරිතය. අනුවැඩුම් චරිතය ඊතල දෙපැත්තටම දාන්න ප්‍රමණ චරිතය. හරි, ඔන්න සරල දඟර කඳ යාන්ත්‍රණය. හරි, ඊට පස්සේ කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණය දෙවෙනි කරලේ කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණයක් තුළ සිද්ධ වන චලිත පරිවර්තනයන් අපි පැහැදිලි කරමු. හරි, කැමි යාන්ත්‍රණයක් තුළ සිද්ධ වන චලිත පරිවර්තන ලියන පුතේ භ්‍රමණ චලිතය ඊතලයක් දාලා ලියන්න අනුවැඩුම් චලිතය. භ්‍රමණ චලිතය ඊතලයක් දාලා ලියන්න අනුවැඩුම් චලිතය. හරි, දෙකක් ඉවරයි. තුන්වෙනි එක නම යා ලියනවා ඊළඟට. දැති තලව්ව හා දව රෝද යාන්ත්‍රණය. දැති තලව්ව හා දව රෝද යාන්ත්‍රණය. දැති තලව්ව හා දව රෝද යාන්ත්‍රණය ලියනවා. භ්‍රමණ චරිතය ඊතල දෙපැත්තර මෙනව රේඛීය චරිතය. හරි, ඔක දෙපැත්ත මාරු ගලියුවත් හරිය. රේඛීය චරිතය මුලට දාලා භ්‍රමණ චරිතය පිටපස්සට දැම්මත් ඒත් හරිය. භ්‍රමණ චරිතයෙන් රේකේ චරිතයක් පත් බවට පත් වෙන ඊතල දෙපැත්තට මෙනවා. හරි, අවසානයක ලියනවා ඉස්කුරුප්පු හා මුරිච්චි යාන්ත්‍රණය. ඉස්කුරුප්පු හා මුරිච්චි යාන්ත්‍රණය. ඉස්කුරුප්පු හා මුරිච්චි යාන්ත්‍රණය ලියන්න පුතේ භ්‍රමණ චරිතය ඊතලයක් දාලා ලියන්න රේකීය චරිතය. භ්‍රමණ චරිතය ඊතලයක් දාලා ලියන්න රේකීය චරිතය. හරි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ වැඩි කරන්. හරි, ඊට පස්සේ එනවා B කොටසට. B කොටසේ පළවෙනි එකේනවා කියනවා පුතේ මෙහෙම යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ උපක්‍රම හතරක්. පුතේ දැන් යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ උපක්‍රම හතරක් කිව්වහම අපි දන්නවා පටිය ලැබුම් තියෙනවා, ඒ වගේම දන්වල් ලැබුම් තියෙනවා,
දැති රෝදය ලැබුම් තියෙනවා. ඒ වගේම රැහැන් මගින් දණු මගින් ජව සම්ප්‍රේෂණ ක්‍රම හතරක් තියෙනවා යාන්ත්‍රික ක්‍රම. අපේ ගහන්නේ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ උපක්‍රම හතරක් ලියනකොට පටි එළවුම යටි යටට ලියන්න පටි එළවුම. ඒ වගේම ලියන්න දන්වැල් එළවුම, දන්වැල් එළවුම, දන්වැල් එළවුම. ඊට පස්සේ ලියනවා ගියර රෝද එළවුම, ගියර රෝද එළවුම, ගියර රෝද එළවුම, ගියර රෝද එළවුම. ඊළඟට ලියන්න රැහැන් මගින්, රැහැන් මගින්. ඊට පස්සේ ලියන්න දඬු මගින්, රැහැන් මගින්. ඊට පස්සේ ලියන්න දඬු මගින්, දඬු මගින්, රැහැන් මගින්. ඊට පස්සේ දඬු මගින්. හොඳයි, දෙවෙනි කොටස. එම උපක්‍රමයන් තෝරා ගැනීමේදී සලකා බලන්නට ඕන තාක්ෂණික සාධක තුනක්. එම උපක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බලන්නට ඕන තාක්ෂණික සාධක තුනක්. එකක් තමයි භ්‍රමණ වේගය. ඒ වගේම අපි බලන්නට ඕනේ කප්පි වල වගේ නම්, එහෙම නැත්නම් ගියර රෝද වල වගේ නම් විශ්කම්බේ බලන්නට ඕනේ, ව්‍යාවර්තේ බලන්නට ඕනේ. ඔන්න ඔව තමයි අපි බලන්නේ තාක්ෂණික සාධක. ලියන්නකෝ දෙන්න. ලියන්න තාක්ෂණික සාධක. ලියන්නකෝ දෙන්න. එකක් ලියන්න භ්‍රමණ වේගය. භ්‍රමණ වේගය. ඒ වගේම ව්‍යාවර්තය. ව්‍යාවර්තය. ඒ වගේම දැන් අපි ඔබ ගියර රෝද වගේ නම් ගන්න විෂ්කම්බය. විෂ්කම්බය. ඔය වගේ දේවල් අපි සලකනවා. හරි. තුන්වෙනි කොටස. භ්‍රමණ දිශාව අංශක 90කින් හැරවීම සඳහා යෝග්‍ය දැති රෝද එළවුම් ක්‍රමය මොකක්ද කියලා අහනවා. භ්‍රමණ දිශාව අංශක 90කින් දරුවනේ වෙනස් කරන්න යනවා. හරි. භ්‍රමණ දිශාව අංශක 90කින් වෙනස් කර ගැනීම සඳහා ගැලපෙනම ප්‍රතිරෝධ වර්ග මොනවද කියලා අහන්නේ. මොකක්ද හොඳම එක? කියන කොට එකක් තමයි දෙවල ගියර හොඳයි. ඒ වගේම තම හොඳයි ගැඩවිලාව සහ ගැඩවිලි රෝදය හොඳයි නේ. ඔව තමයි දැන්තේ අංශක 90කින් වෙනස් කරන්න භාවිතා කරන දේවල් වෙන්නේ. හරි ලියන්න. දෙවල ගියර, දෙවල ගියර. වගේම ලියනවා ගැඩවිලාව හා ගැඩවිලි රෝද වර්ගය, ගැඩවිලාව හා ගැඩවිලි රෝද වර්ගය. ඒ වගේම දැඩි තලල්ව හා දව රෝදේ කලස, දැඩි තලල්ව හා දව රෝදේ කලස. හරි හොඳයි. ආ දැඩි රෝදේ ලැබුණා. හරි. දැඩි තලල්ව හා දව රෝදේ ලැබුණා. හරි කොටස්. හරි, තුන්වෙනි කොටස හරි උත්තර. හතරවෙනි කොටස. එළවන රෝදයේ විෂ්කම්බේ 48ක්ද, එළවෙන රෝදයේ විෂ්කම්බේ මෙච්චරක්ද, මෙහෙම මෙහෙම දෙනම් ප්‍රතිදහනයේ වේගය අපෙන් අහනවා. හරි, අපි දන්නවදරට මේක අපිට ගියර පද්ධතියක්. හරි, එතකොට ලියනවා එළවෙන ගියරයේ වේගය, එළවෙන ගියරයේ වේගය බෙදනවා එළවන ගියරයේ වේගයෙන්. එළවෙන කෙනාගේ වේගයෙන් එළවන කෙනාගේ වේගය බෙදෙනවා. මේක සමාන වෙනවා. එතකොට එළවන ගියරයේ විෂ්කම්බය බෙදෙනවා එළවෙන ගියරයේ විෂ්කම්බයෙන්. හරි, පැහැදිලිද මම කියපුවේ? එළවෙන කෙනාගේ වේගය එළවන කෙනාගේ වේගයෙන් බෙදෙනවා, එළවන කෙනාගේ විෂ්කම්බය එළවෙන කෙනාගේ විෂ්කම්බයෙන් බෙදෙනවා. පැහැදිලිනේ? හරි, අපි ඒක දත්ත ටික ලියමු. දැන් කතන්දරය කියන්නේ එළවන රෝදේ විෂ්කම්බය 84යි එළවන කෙනාගේ. හරි, එතන එළවෙන කෙනාගේ විෂ්කම්බය 21යි, එළවෙන කෙනා 21යි එළවන කෙනා 84යි. හරි, ඊට පස්සේ කියනවා එළවන රෝදේ විෂ්කම්බය සෝරි කියන මෙතන ගොඩක් කරදුනා. එළවෙන ගියරේ වේගය, අපි වේගෙන් යහන්නේ. හරි, මෙතන කියන මුලින්ම කියන එළවන රෝදේ විෂ්කම්බේ, එළවන කෙනාගේ විෂ්කම්බේ 84යි, එළවෙන කෙනාගේ විෂ්කම්බේ 21යි. හරි, ඒ පැත්ත හරි.
ඊට පස්සේ එළවණ රෝදයේ විෂ්කම්භය, එළවණ කෙනා හරි එළවණ කෙනාගේ වේගය 300යි, එළවණ කෙනාගේ වේගය 300යි ප්‍රතිදහන වේගය, ඒ කියන්නේ එළවෙන ගියරේ වේගය හරි මම එක v කියලා ගන්නම්. හරස් ගුණිතය දානවා, දැන් v තනි කරනවා, මේක මෙහාට ගේනවා. 84 21 න් බෙදලා 300 න් වැඩි කරනවා. එතකොට මෙතනින් එනවා 4ක් එනවනේ. 84 21 න් බෙදලා 4යි, 4 4 3 කියන 12යි. 1200යි. V කියන්නේ RPM වලින් එනවා අපිට 1200ක්. ඒ කියන දරුවනේ RPM කියන්නේ revolution per minutes. ඒ කියන්නේ මිනිත්තුවකට කරගෙන වට ගණනෙන් එනවා 1200ක්. මේ උත්තරේ ආපු කට්ටිය පොඩ්ඩක් මට බලන්න කියන්න. මේ උත්තරේ ආපු කට්ටිය කවුද ඉන්නේ? කවුද උත්තර ආවෙද? උත්තර නැද්ද ආවේ? ආරයිට් හරි උත්තර වෙලා දෙනවා. රයිට් හරි හරි උත්තර ආපු කට්ටිය දාන්න යනවා. හොඳයි. රයිට් අනිත් කට්ටිය මේක ප්‍රකාශනයේ ලියාගන්න. එළ වෙන ගියරයේ වේගය, එළ වෙන කෙනාගේ වේගය බෙදනවා එළ වෙන ගියරයේ වේගයෙන්. එළ වෙන ගියරයේ වේගය බෙදනවා එළ වෙන ගියරයේ වේගයෙන්. හරිද? සමානයි. එළ වෙන ගියරයේ විස්කම්භය, එළ වෙන ගියරයේ විස්කම්භය බෙදනවා එළ වෙන, එළ වෙන ගියරයේ විස්කම්භයෙන්. එළවන ගියරේ විස්කම්භයෙන් එළවෙන ගියරේ විස්කම්භයෙන් බෙදන්න. එතකොට එනවා RPM 1200ක් කියලා. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නේත් හරි. දෙවෙනි ප්‍රශ්නේත් හවරයි. දැන් එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ ඒ කොටස. තාක්ෂණ වේදයේ අනාගත ප්‍රවණතා දෙකක්. අපි දන්නවා. තාක්ෂණ වේදයේ අනාගත ප්‍රවණතා. එකක් තමයි පුතේ ෆොසිල ඉන්ධන භාවිතයෙන් දහවනේ වන වාහන සඳහා පුනර්ජනනීය බලශක්තිය හදනවා. ඒ කියන්නේ සූර ශක්තිය, සුළං ශක්තිය, ජෛව වායුව වගේ දේවල් භාවිත කරලා. CFC රහිත ශීතකරණ හදනවා. ඒ වගේම මොනවද නැනෝ තාක්ෂණයේ භාවිතයෙන් දුහුවිලි නොරඳන ඇඳුම් පැළඳුම් විශේෂ සැත්කම් වගේ දේවල් සිද්ධ කරනවා. ඒ වගේම කැතෝඩ් කිරණවල භාවිත රූපවාහිනී යන්ත්‍ර වෙනුවට LCD තිරසයිත TV හදනවා. දැන් ඔය වගේ ඒවා කීපයක් අපි කතා කරමු. කියන්නකෝ මෙහෙම. කියන්න. කියන්න. ඔසිල ඉන්ධන භාවිත, ඔසිල ඉන්ධන භාවිත, ඔසිල ඉන්ධන භාවිත මෝටර රථ සඳහා, ඔසිල ඉන්ධන භාවිත මෝටර රථ සඳහා, ඔසිල ඉන්ධන භාවිත මෝටර රථ සඳහා, ඔසිල ඉන්ධන භාවිත මෝටර රථ සඳහා සූර්ය ශක්තිය, සූර්ය ශක්තිය, සුළං ශක්තිය, සූර්ය ශක්තිය, ගමා සුළං ශක්තිය, ගමා ජෛව වායුව, ඒ කියන්නේ බයෝ ගෑස්, ජෛව වායුව වැනි වැනි පුනර්ජනනීය බලශක්ති, වැනි පුනර්ජනනීය බලශක්ති, වැනි පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීම. පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීම. භාවිතයට ගැනීම. තව එකක් ලියන්න. කැතෝඩ් කිරණ නල භාවිත, කැතෝඩ් කිරණ නල භාවිත, කැතෝඩ් කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට, කැතෝඩ් කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට, රූපවාහිනී වෙනුවට අඩු ජව භාවිත, අඩු ජව භාවිත LCD තිර සහිත, LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම, LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම, LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම. තව කල්ලියන්න. තවකල්ලියන්න. පරිසර හිතකාමී, පරිසර හිතකාමී වායු භාවිතයෙන්, පරිසර හිතකාමී වායු භාවිතයෙන් ශීතකරණ නිර්මාණය කිරීම, පරිසරිතකාමී වායු භාවිතයෙන් ශීතකරණ නිර්මාණය කිරීම, පරිසරිතකාමී වායු භාවිතයෙන් ශීතකරණ නිර්මාණය කිරීම. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ලියනවා. නැනෝ තාක්ෂණයේ,
නැනෝ තාක්ෂණයේ, නැනෝ තාක්ෂණයේ, නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග, නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග, නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම්, දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම්, දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම් කමා විශේෂ සත්කම්, විශේෂ සත්කම් ආදිය සිදු කිරීම, ආදිය සිදු කිරීම, ආදිය සිදු කිරීම. තව එකක් ලියන්න, තව එකක් ලියන්න. දියුණු රටවල, දියුණු රටවල බලශක්තිය පවා, දියුණු රටවල බලශක්තිය පවා රැහන් රහිතව සම්ප්‍රේෂණය කිරීම, රැහන් සහිතව, රැහන් රහිතව, රැහන් රහිතව සම්ප්‍රේෂණය කිරීම, රැහන් රහිතව සම්ප්‍රේෂණය කිරීම. හරි හොඳයි. දෙවෙනි කොටස තාක්ෂණ වේදයේ පාරිසරික බලපෑම් දෙකක් අපි දන්නවා. දැන් තාක්ෂණයේ, තාක්ෂණයේ, තාක්ෂණයේ පාරිසරික බලපෑම් එකක් තමයි පරිසර දූෂණය වෙන, අපි දැන් කලින් කිව්වා. අනිත් එක තමයි නව පරිසර පද්ධති ඇති වෙනවා, ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා, ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා, ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. කියන්න පුතේ පරිසර බලපෑම් කියන්න, පරිසර දූෂණය, පරිසර දූෂණය වීම, පරිසර දූෂණය වීම. තව එකක් ලියන්න, නව පරිසර පද්ධති ඇතිවීම, නව පරිසර පද්ධති ඇතිවීම, නව පරිසර පද්ධති ඇතිවීම. තව එකක් ස්වාභාවික සම්පත් ක්ෂය වීම, ස්වාභාවික සම්පත් ක්ෂය වීම, ස්වාභාවික සම්පත් ක්ෂය වීම. තව එකක් හරිතාගාර බලපෑම සහ, හරිතාගාර බලපෑම සහ, හරිතාගාර බලපෑම සහ, හරිතාගාර බලපෑම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. හරි. ඊට B කොටසට එනවා. තුන්වෙනි ප්‍රශ්න B කොටස. තාක්ෂණයේ දියුණුව පරිසර දියුණුවට වගේම පරිසර දූෂණය වළක්වා ගැනීමට යොදා ගන්න පුළුවන් කියලා කියනවා. දෙවෙනි කොටස පළවෙනි කොටස කියනවා පරිසර දූෂණය ඇතිවීමට බලපෑම් දෙකක්. හරි. ඒ කියන්නේ පරිසර දූෂණය ඇති වෙන්න බලපාන කරුණු මේ අහන්නේ. එකක් තමයි දරුවනේ, එකක් තමයි මේ කර්මාන්ත ශාලාවලින් පිරිපහදු නොකර අපද්‍රව්‍ය ස්වාභාවික පරිසරයට මුදා හැරීම. එකක් ටූ ස්ට්‍රොක් එන්ජින් භාවිතා කිරීම, ටූ ස්ට්‍රොක් එන්ජින් සහිත වාහන භාවිතා කිරීම. ඒ වගේම විශේෂයෙන්ම CFC යෙදපු ශීතකරණ භාවිතා කිරීම, ඔය වගේ දේවල් පරිසරයට අගුණයි. කියන්නක මෙහෙම ලියන්න, මෙහෙම ලියන්න. කර්මාන්ත ශාලාවලින්, කර්මාන්ත ශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය, පිටකරන අපද්‍රව්‍ය, පිටකරන අපද්‍රව්‍ය පිරිපහදු කිරීමකින් තොරව, පිරිපහදු කිරීමකින් තොරව, පිරිපහදු කිරීමකින් තොරව, පිරිපහදු කිරීමකින් තොරව, පිරිපහදු කිරීමකින් තොරව ස්වාභාවික පරිසරයට මුදා හැරීම, පිරිපහදු කිරීමකින් තොරව ස්වාභාවික පරිසරයට මුදා හැරීම, ස්වාභාවික පරිසරයට මුදා හැරීම. තව එකක් ලියන්න පුතේ, තව එකක් ලියන්න. දෙපහර පෙට්‍රල් එන්ජින් සහිත, දෙපහර පෙට්‍රල් එන්ජින් සහිත වාහන භාවිතා කිරීම, දෙපහර පෙට්‍රල් එන්ජින් සහිත වාහන භාවිතා කිරීම. ඒ කියන්නේ ටූ ස්ට්‍රොක් පෙට්‍රල් එන්ජින් භාවිතා කරනවා කියන එකයි. ඒක හොඳ නැහැ. හරි. දෙපහර පෙට්‍රල් එන්ජින් සහිත වාහන භාවිතා කිරීම.
තව එකක් ලියනවා. තව එක ලියනවා. CFC වැනි CFC වැනි පාරිසරික බලපෑම් ඇති CFC වැනි පාරිසරික බලපෑම් ඇති වායුව යෙදු ශීතකරණ භාවිතය ශීතකරණ භාවිතය ඔන්න ඒ වගේ දේවල් කෙරුවොත් ඔව පරිසරයට දූෂණ කාරකයක් ඇති කරනවා කියලා අපි දන්නවා. හරි. ඒක දෙවෙනි කොටස කියනවා පරිසරය ආරක්ෂා කර ගැනීමට ඇති බලපෑම් දෙකක් නෙමෙයි ඒක උපක්‍රම දෙකක් කියලා හදාගන්න. පරිසරය දෙවෙනි කොටස හදාගන්න පරිසරය ආරක්ෂා කර ගැනීමට ඇති බලපෑම් නෙමෙයි උපක්‍රම දෙකක්. ඔය පරිසරය ආරක්ෂා කර ගන්න දෙන උපක්‍රම. දැන් අපි ඔය කියේක කරුණුම අනිත් පැත්තට හිතන්න. එකක් තමයි දෙපාර පෙට්‍රල් එන්ජින් භාවිතය නතර කරනවා. ඕක එකක්. ඒ වගේම රථවාහන විශේෂයෙන්ම ගත්තාම රථවාහන වල ආදායම් බලපත්‍ර අලුත් කරද්දී දුම් සහතික අනිවාර්ය කරලා තියෙනවානේ. ඒකත් දරුවනේ පරිසරය ආරක්ෂා කරගන්න කරන තව එක හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම CFC රහිත වායු වේදක ශීතකරණ භාවිතා කරනවා. ඒ වගේම පිරිපහදු කරලා කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය පිරිපහදු කරලා තමයි පරිසරයට මුදා හරින්නේ. ඒ දේවල් එහෙම කරුවොත් පරිසරයට හානි වෙන හානි ඉතාවමයි. කියන්නක මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. දෙපහර පෙට්‍රල් එන්ජින් භාවිතය දෙපහර පෙට්‍රල් එන්ජින් භාවිතය දෙපහර පෙට්‍රල් එන්ජින් භාවිතය නතර කිරීම දෙපහර පෙට්‍රල් එන්ජින් භාවිතය නතර කිරීම ඔන්න එක. තව එකක් ලියන්න. වාර්ෂික වාහන ආදායම් බලපත්‍රය වාර්ෂික වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී දුම් සහතිකය අනිවාර්ය කිරීම දුම් සහතිකය අනිවාර්ය කිරීම. හරි. තව එකක් ලියනවා විදුලි වාහන ප්‍රචලිත කිරීම ඉලෙක්ට්‍රික් වාහන ප්‍රචලිත කරනවා. එතකොට පරිසරයට වෙන හානි අඩු වෙනි. ඉලෙක්ට්‍රික් වාහන ඒ කියන්නේ විදුලි වාහන ප්‍රචලිත කිරීම. තව එකක් ලියනවා දිරාපත්වන පොලිතීන් භාවිතය ඔය වගේ දේවල්. හරි. සී කොටස දෙනවා විදුලි කාර්මිකයෙකු තම කාර්යයන්හි නිරත වෙද්දී අනුගමනය කළ යුතු ආරක්ෂක පූර්වෝපායන් හතරක්. විදුලි කාර්මිකයෙක් වැඩ කරද්දී දරුවනේ මුලින්ම කරන්න ඕන පරිවාරක සපත්තු පළඳින්නට ඕනේ. ආරක්ෂක ආවරණ දාන්නට ඕන. ඒ වගේම මේ තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත් වැඩියා කටයුතු කරන්නේ නැහැ. කැඩුන පේන ස්විච් වගේ දේවල් තියෙනවා නම් පරිපථයෙන් අයින් කරන්නට ඕන. ඒ වගේම පරිවර්ණ ඉවත් වෙච්ච රැහන් තියෙනවා නම් ඒවායේ පරිවර්ණය කිරීම හෝ එම රැහන් ඉවත් කිරීම කරන්නට වෙනවා. අපි ලියමු කීපයක්. විදුලි කාර්මිකයෙක්ගේ ආරක්ෂක ක්‍රියාවලිය නේද මෙහෙම. මෙහෙම ලියන්න. පරිවාරක සපත්තු පැළඳ කටයුතු කිරීම. පරිවාරක සපත්තු පැළඳ කටයුතු කිරීම. පරිවාරක සපත්තු පැළඳ කටයුතු කිරීම. අපි එකක් ලියන්න. ආරක්ෂක අත් ආවරණ පැළඳීම. තව එකක් ලියන්න. තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත් වැඩියා කටයුතු වල නිරත නොවීම. තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත් වැඩියා කටයුතු වල නිරත නොවීම. විදුලි අලුත් වැඩියා කටයුතු වල නිරත නොවීම. තව එකක් ලියන්න.
තව එකක් කැඩුන පේනු කැඩුන පේනු කමා ස්විච ආදිය කැඩුන පේනු කමා ස්විච ආදිය භාවිතා නොකිරීම භාවිතා නොකිරීම භාවිතා නොකිරීම තව එකක් ලියන්න තව එකක් පරිවරණය ඉවත් වූ රැහැන් පරිවරණය ඉවත් වූ රැහැන් පරිවරණ ඉවත් වූ රැහැන් භාවිතා නොකිරීම භාවිතා නොකිරීම හරි එයාගේ ඩී කොටස දෙනවා ආරක්ෂිතකම අනුගමනය නොකිරීමෙන් සිද්ධ වෙන්න පුළුවන් හානි තුනක් ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරපුවම සිද්ධ වෙන්න පුළුවන් හානි තුනක් එකක් තමයි ශරීර ආපදාවලට ආබාධ වලට ලක් වෙන්න පුළුවන් ඒ වගේම පිලිස්සෙන්න පුළුවන් ඒ වගේම මිය යන්න පුළුවන් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ලිස්සල වැටෙන්න පුළුවන් ලියන්න පොතේ කීපයක් ලියන්න ලිස්සා වැටීම ලිස්සා වැටීම ඒ වගේම ලියනවා තව එකක් මෝහත් තලවලට කැපීම මෝහත් තලවලට කැපීම මෝහත් තලවලට කැපීම තව එකක් පිලිස්සීම 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 ඒ වගේම තව සිද්ධ වෙන්න පුළුවන් ශරීර අවයව වෙන්වීම ශරීර අවයව වෙන්වීම ඒ කියන අතක් ගැලවෙන්න පුළුවන් කකුලක් ගැලවෙන්න පුළුවන් අයින් වෙන්න පුළුවන් ශරීරයෙන් කැපිලා ඒ වගේ දේවල් අවසානෙක ලියනවා අවසානෙක ලියනවා මරණය මරණය ඒක ශරීර කොටස් වෙන්වීම ලිව්වා ඊට පස්සේ දෙනවා මරණය ඔය වගේ දේවල් වෙන්නට පුළුවන් හරි හොඳයි ඊට පස්සේ ඊ කොටස දෙනවා ඊ කොටස නිරාපද සාධකයන් කෙටියෙන් පහදන්න නිරාපද සාධකය නිරාපද සාධකයක් කියන්නේ මොකක්ද පුතේ නිරාපද සාධකය නිරාපද සාධකය කියන්නේ මොකක්ද පුතේ දැරිය හැකි උපරිම බහරය බෙදෙනවා මොකෙන්ද ක්‍රියාකාරී බහරයෙන් පැහැදිලිද දැරිය හැකි උපරිම බහරය ක්‍රියාකාරී බහරයෙන් බෙදුනට පස්සේ ලැබෙනවා නිරාපද සාධකය මේ ස්ටේට්මන්ට් එක ලියුවා නම් හරි ලියන්න පොතේ මෙහෙම නිරාපද සාධකය සමානයි නිරාපද සාධකය සමානයි ලියන්න දැරිය හැකි උපරිම බහරය දැරිය හැකි උපරිම බහරය බෙදීම ක්‍රියාකාරී බහරය දැරිය හැකි උපරිම බහරය බෙදීම ක්‍රියාකාරී බහරය දැරිය හැකි උපරිම බහරය බෙදෙනවා ක්‍රියාකාරී බහරයෙන් ඔතනින් නිරාපද සාධකය ලැබෙනවා හරි F කොටස යම් සේවා ස්ථානයක සිදුවන මනෝ සමාජීය ආපදා හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් දෙකක් මනෝ සමාජීය ආපදා තත්ත්වයෙන් ඇතිවන රෝගී තත්ත්ව එකක් තමයි පුතේ අපිට ඇති වෙන්න පුළුවන් නිදිමත ගතිය ඇති වෙන්න පුළුවන් මානසික ව්‍යාකූලතා මානසික ආබාධ ඇති වෙන්න පුළුවන් අලසකම ඇති වෙන්න පුළුවන් නිදිමත ගතිය ඇති වෙන්න පුළුවන් ඕව තමයි මනෝ සමාජීය ආපදා හේතුවෙන් ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්ව හරි ලියනවා පුතේ කීපයක් ලියන්න අලසකම 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 ඒ වගේම මානසික ව්‍යාකූලතාවයන් මානසික ව්‍යාකූලතාවයන් මානසික ව්‍යාකූලතාවයන් ඒ වගේම නිදිමත ගතිය නිදිමත ගතිය අධික තෙහෙට්ටුව අධික තෙහෙට්ටුව ඔය වගේ දේවල් දෙවෙනි කොටස කියනවා කර්මාන්ත ශාලා අයිතිකරු විසින් වෘත්තීය සුරක්ෂිතතාව සෞඛ්‍ය හා සුබ සාධනය ඉහළ නැංවීමට සපයා දිය යුතු පහසුකම් තුනක් කර්මාන්ත ශාලා අයිතිකරු විසින් වෘත්තීය සුරක්ෂිතතාව සෞඛ්‍ය සහ සුබ සාධනය ඉහළ නැංවීමට සපයා දෙන්නට ඕන පහසුකම් තුනක් මොනවද පුතේ දෙන්න ඕන පහසුකම් එකක් තමයි අපිට කියන්න පුළුවන් ඔය දෙන්න ඕන ඒ කියන්නේ ඔව්
සපයා දිය යුතු පහසුකම් එකක් තමයි දරුවනේ සනීපාරක්ෂක පහසුකම් දෙන්නට ඕනේ. හරි, සනීපාරක්ෂක පහසුකම් දෙන්නට ඕනේ. ඒ වගේම ආයුධ සහ උපකරණ දෙන්නට ඕන ගුණාත්මක භාවයෙන් ඉහළ. ආරක්ෂිත ඇඳුම් මායිත්තම් දෙන්නට ඕන. ඔය වගේ දේවල් තමයි දෙන්නට ඕන. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. ලියන්න. ගුණාත්මක භවින් යුක්ත ආයුධ හා උපකරණ. ගුණාත්මක භවින් යුක්ත ආයුධ හා උපකරණ. ගුණාත්මක භවින් යුක්ත ආයුධ හා උපකරණ. ආයුධ හා උපකරණ. ඒ වගේම ලියනවා. ඒ වගේම තව එකක් ලියනවා. ආරක්ෂක ඇඳුම් පළඳුම්. 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 ඒ වගේම සනීපාරක්ෂක පහසුකම්. සනීපාරක්ෂක පහසුකම්. ඔය වගේ දේවල්. හරි. ඒ වගේම තව එකක් සුදුසු පුහුණුවක් දෙන්නත් ඕනේ. සුදුසු පුහුණුවක්. සුදුසු පුහුණුවක්. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. එනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නෙට එනකොට පුතේ. හරි. හතරවෙනි ප්‍රශ්නට අපි එනවා. හතරවෙනි ප්‍රශ්නෙට එනකොට දීලා තියෙන අපිට ඩ්‍රෝවින් එකක්. හරි. හතරවෙනි ප්‍රශ්නෙ දෙන ඩ්‍රෝවින් එකක්. හරි. පහතෙන් දැක්වෙන්නේ දැව වලින් තනපු ආධාරකයක කොටසක ප්‍රථම කෝණ රිය ප්‍රක්ෂේපණ ක්‍රමයට එකට එක පරිමාණයට ඇඳ ඇති ඉදිරි පෙනුම පැති පෙනුම සහ සැලැස්ම මෙහි කැපිටල් ඒ ඊතලය මගින් දක්වා ඇති ස්ථානීය මූල ලක්ෂ්‍ය වනසේ ඒ සමාශක පෙනුම සපයලා තියෙන ජාලක පත්‍රය අඳින්න මම ඔයාලට දීලා තිබුණා ගෲප් එකේ දාලා තිබුණා පුතා ඩොට් ෂීට් එකක් ඒ ඩොට් ෂීට් එකේ තමයි මේක අඳින්න කියලා කියන්නේ මෙම චිත්‍රය කාර්මික විද්‍යාලයේ කමල් විසින් ඇඳලා මේ දිනේ කමල් විසින් ඇඳලා නිමාල විසින් මෙන්න මේ දිනේදී පරීක්ෂා කරන ලද චිත්‍රාංක දෙක ලෙස සලකලා වගුව සම්පූර්ණ කරගෙන මේ රූප සටහන අඳින්න කියලා කියනවා. හරි. පොඩි දැන් ඔයාට දීලා තියෙන ඩොට් ෂීට් එකේ ප්‍රින්ට් අවුට් එකක් ඔය අරගෙන ඇති. අරගත්ත ප්‍රින්ට් අවුට් එකේ ඔය රූප සටහන අඳින්නට ඕන ඒ වලින් පටන් ගන්න විදිහට. එතකොට මේක ෆ්‍රන්ට් එක දීලා තියෙනවා, සයිඩ් එක දීලා තියෙනවා, ප්ලෑන් එක දීලා තියෙනවා. මේක ප්‍රථම කෝණ ක්‍රමයට දෙන නිසා ඇත්ත රූපයේ සයිඩ් එක යන ඕන පැත්තටද දකුණු පැත්තට යන්න වම් පැත්තට යන්නට ඕනේ සයිඩ් එක අපිට දීලා තියෙන රූපයේ දකුණු පැත්තේ තිබ්බට ඇත්ත රූපයේ සයිඩ් එක තියෙන ඕන පැත්තෙන්ද වම් පැත්තෙන් තියෙන්නට ඕන. හරි. එතකොට ඔය කියන තොරතුරු දිහා බලලා ඉක්මනින් මේ සටහනේ දල සරස්මක් වල ඇඳ ගන්න. දල සරස්මක් ඇඳගත්තට පස්සේ මේ වැඩේ ලේසි. හරි. පැක් දල ගන්න බලන්න. හරි. පැක් දල ගන්න බලන්න. දලසලස්මක් අඳින්නක මේ පෙනුම් තුනෙන් හැදෙන ඔරිජිනල් රූපයේ මේ පෙනුම් තුනෙන් හැදෙන ඔරිජිනල් රූපයේ සටහනක් අඳින්නක ඒක රයිඩිය එකක් වෙනවා වලට මට බලන්න ඇඳුම කට්ටිය දාන්න බලන්න ටක් ටක් දාලා මට ඒ ටික එවන්න බලන්න ඇඳලි ඉවර කට්ටිය මට දාන්න ටක් ගාලා ඒ ටික හොඳයි. කීප දෙනෙක් කියලා තියෙනවා. ඔයාලට මේකේ දරසරණක් ගත්තට පස්සේ පුතේ මෙන්න මෙහෙම ඩී එකක් එනවානේ. මේක දකුණු පැත්ත ගත්තාම දැන් මේ දකුණු පැත්තේ තියෙන සයිඩ් වියු එක ඇත්ත රූපේ වම් පැත්තට එනවානේ. ඒක වම් පැත්තේ ওই රූප සටහන එද්දී ඔක එන්න ඕන කොහොමද කියලා අපි හිතන්නේ මෙන්න මේ වගේ දර සටහනක් ඔයාලට දරන්නේ ලබා ගන්න හැකියාවක් තියෙයි. මෙහෙම සටහනක් එන්නට ඕන. මේ වගේ සටහනක් එයි. එම හිතලා ඔක නිර්මාණය කරනකොට මට මේක ලස්සන සටහනක් ලබා ගන්න පුළුවන් වෙයි. මෙහෙම තියෙනවා. මේක පොඩි පෙත්තක් වගේ කොටසකුත් තියෙනවා. හරි. එතකොට මේ පෙත්ත වගේ කොටස වට ලැබෙනවා. හරි. එතකොට මෙයාගේ හරි ඔන්න වගේ සටහනක් වාට එන්නට ඕන. එතකොට මේකේ මේ පැත්ත තමයි මෙයාගේ සයිඩ් එක. හරිද? අද මේ පැත්ත තමයි මේක ෆ්‍රන්ට් එක. හරි ෆ්‍රන්ට් එක හරිනේ. මෙහෙන් බලපුවම මෙයා පේනවා, මෙයා පේනවා. හරි. උඩින් බලපුවම එතකොට මෙයා පේනවා, මේ ටික හරි. මෙතන මැද සිදුරකුත් තියෙනවා. හරි. ඒ සිදුර පේන්නේ හරි. මෙයා හරි. ඔය වගේ රූපයක් නේ අපිට එන්නේ. එතකොට මෙයාගේ මේ ටික 20යි. හරි. ඒ කියන්නේ මේ ටික 20යි, මේ ටික 60යි, ටෝටල් එක 80ක් වෙනවනේ. හරි. එතකොට
මේ ටික 20යි. හරිද? එතකොට මේ ටික 60යි කියන්නේ මේ ටෝටල් ලෙන්ත් එක 80ක් වෙනවනේ. මේ ටෝටල් ලෙන්ත් එක 80යි. මම සිදුර අපි පස්සේ හදාගමු. එතකොට මෙයාගේ මේක කොටස 10යි මේක 80යි ටෝටල් එකද 90ක් වෙනවා. මේ කොටස 90යි. එතකොට මෙයාගේ උස පැත්ත ගත්තාම 70යි 10යි 80ක් වෙනවනේ. මේ ටික 80ක් වෙනවා. මේ ටික 80යි. හරි. ඊට පස්සේ මෙයාගේ උස වෙන්නේ 10යි. මේ උස 10ක් වෙනවා. ඊට පස්සේ මේ පැත්තත් උතුර 90ක් වෙනවනේ. හරි. එතකොට රයිට්. හොඳයි. රයිට්. ඊට පස්සේ හොඳයි. දැන් මෙයාගේ සිදුරක් තියෙනවා. මේ සිදුර තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ මේ සිදුර මෙහෙම ඇඳට මේකේ ඒ ඇඳ සිදුර බුරුජයක් විදිහට නෙමෙයි ඉලිප්ස් ආකාර වෙන්නට ඕනේ. හරි. අපි මේ බුරුජය ඇඳ විදිහ පස්සේ කතා කරමු. දැන් එතකොට මෙයාගේ බෙන්ද මෙතන පාදක කරගෙන රෝගින් එක පටන් ගන්න. ඔයාගේ දර ඩොට් ෂීට් එකේ මේ පැත්තට 90ක් කියන කොටු 9ක් ගන්න. මේ පැත්තට කොටු 8ක් අරගෙන ඩොට් ෂීට් එකේ ඩ්‍රෝවින් එක කම්ප්ලීට් කරන්න. හරි. වැඩි ඉවර කට්ටේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මට දාන්න. මුලක් අය දැන් දාලා දෙනවා. හරි. එතකොට ඔයාට ওই සටහන ලස්සනට ලැබෙනවා. හරි. එතකොට ටිකක් ඔක ලොකුවට සටහන ඇදගත්තාම මෙන්න මේ වගේ හැඩයකට ඔයාට ওই සටහන ලැබෙනවා. හරි. ඔන්න ඔයගේ රූපයක් වාට ලැබෙනවා. මෙයාගේ මෙතන අංශකර 30 තියෙන දෙපැත්තට එන්නේ. හරි. මේක වැදගත්ම දේ මෙයාගේ මේ දෙන්නේ මෙතන මැද තියෙන සර්කල් එකක්. එතකොට මේ සර්කල් එක එන්නට ඕනේ මෙතන ඉඳලා මේ පැත්තට එතන එන්නට ඕන 40. ඒකට සෙන්ටර් එකෙන් එන්නට ඕනේ. හරි. සෙන්ටර් එකෙන් එන්නට ඕනේ. මෙතන උඩින් ඉඳලා 30ක් කියන්නේ මේ කැලල වෙන්න එතකොට 60යි. හරියට මේක සෙන්ටර් එකෙන් එනවා. මේක සෙන්ටර් එක හොයාගෙන මේ මැද පුතේ හරි ඔයාලා දන්නවා මේ සමාශක වෙනමඩ වෘතයක් නිර්මාණය කරන්න. හරි. එතකොට සමාශක වෙනමඩ වෘතයක් නිර්මාණය කරන්න දුන්නට පස්සේ මේකේ විශ්කම්භය වෙන්නේ 20යි. එතකොට මෙයා තුල ඔයා අඳින්නට ඕන මේ රොම්බසයක් හදාගන්න රාදයක දිග සෙන්ටිමීටර් 20 මේ මිලිමීටර් 20ක් වෙන්න. එතකොට මෙන්න මේ කේන්ද්‍රය පාදක කරගෙන මෙතනින් මේ පැත්තට 10යි 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 10ක් කියලා අරගෙන රොම්බසයක් හදාගන්න. ඒ හැදෙන රොම්බසේ ඔන්නෑ විදිහට රොම්බසයක් එනවා. මතකයිනවල රටාව රොම්බසේ දිගම විකර්ණය තෝරගත්තා. මධ්‍ය ලක්ෂණ ටික තෝරගත්තා. කව කට්ට අරගෙන තුඩ මෙතනින් තියලා මේ දක්වා චාපයක් මෙතනින් තුඩ තියලා මේ චාපය ගත්තා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙයාලගේ මේ මධ්‍ය වෙන මේ කේන්ද්‍ර ටික හොයාගෙන මෙතනින් කව කට්ට තුඩ තියලා මෙයා මෙතනින් කව කට්ට තුඩ තියලා මෙයා ඇඳගත්තාම ඉලිප්ස් ආකාර රටාවකට වට වෙන මේ රොම්බසේ එනවා. මම මේ රොම්බසේ ටික වෙනම කතා කරන්න මෙන්න මෙහෙම මෙතන අඳින්නට ඕන හරියටම සෙන්ටර් එකේ මිලිමීටර 20ක් වෙන රොම්බසයක්. හරිද? මම එක වෙනම කියන්නම්. රොම්බසය හදාගෙන මේකේ වැඩිම දිගකින් යුක්ත විකර්ණය අපි යාකර ගන්නවා. මේ තමයි දිගම විකර්ණය. මේ රොම්බසේ මධ්‍ය ලක්ෂ ටික තෝරගත්තා. එක තැනක ඉඳලා මෙයාලව යාකරනවා. දැන් මට පුළුවන් මෙතන දිගන්න. මෙයාද මෙතන ඉඳලා මෙතනින් මෙයා යා කළා. මෙතනද මේ කොටස යා කළා. අපිට බලාගෙන ඉන්න මේ රොම්බසේ නිර්මාණය කරන විදිය මැද රොම්බසයක් හදාගෙන තමයි මේ සර්කල් එක ගන්න ඕනේ. කාගේ මයික් එකක් ඔන්නල චුට්ටක් බලන්න. හරි. හරි බලන්න. මේ මැද රොම්බසේ හදනදී මම ටිකක් වෙනවම කියන්නම්. පැත්තක දිග මිලිමීටර 20ක් වෙන්න මේ මැද සෙන්ටර් එකේ තියලා රොම්බසයක් හදා ගන්න. වැඩිම දිගකින් යුක්ත විකර්ණය අද ගන්න. මෙතන ඉඳලා මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍යයටත් මෙතන ඉඳලා මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍යයටත් රේඛා දෙකක් ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා මෙන්න මෙතන ඡේදනය වෙන ලක්ෂ්‍යයක් තියෙනවනේ. මෙතන ඉඳලා මෙයාගේ මෙන්න මේ මෙයාගේ මෙතෙන්ට හෝ මෙතෙන් විදියට දුර අරේ කියලා අරගෙන අඳින්න මෙන්න මේ චාප කොටස.
මෙතන කවකට තුඩ තියලා මෙතෙන්ට හෝ මෙතෙන් දිගෙන දොර අරේ කියලා අරගෙන ඉතිරි චාප කොටස අඳින මෙහෙම. ඊට පස්සේ මෙතන කවකට තුඩ තියලා මෙතෙන්ට හෝ මෙතෙන් දිගෙන දොර අරේ කියලා අරගෙන අඳින්න මෙන්න මේ චාප කොටස. මෙතන කවකට තුඩ තියලා මෙතෙන්ට හෝ මෙතෙන් දිගෙන දොර අරේ කියලා අරගෙන අඳින්න මේ කොටස. එතකොට ඔන්නම් බිත්තර ගෙඩියක හැඩයක් ගත්ත රූප සටහනක් එයි. ඒක තමයි උදේ මෙන්න මෙතෙන්ට එන්නේ. මිනුම් ටික සම්මත විදියට දාන්න, දාලා රූප සටහනේ වැඩ ටික ඉවර කරන්න. එතකොට ඩ්‍රොයිං එක සම්පූර්ණයි. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්නම ටක්ටක් දාලා බලන්න. ඉක්මන් කරන්න බලන්න. හරි මට දැන් හුඟක් අය ස්ක්‍රීන්ෂොට් එක දාලා දෙනවා. හරි නිවැරදිව ඇවිල්ලා දෙනවා හුඟක් අයට. හරි හුඟක් අයගේ වැඩේ ඉවරයි. දැන් වැඩේ ඉවර නැති කට්ටිය ඉන්නවා නම් ටක්ටක් දාලා ඉවර කරගන්න. ඉක්මන් කරන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න. හරි ඉක්මන් හරි මං හිතනවා මෙයාගේ වැරඩි කෝලර නිවාඩුව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් අපි ඔන්න ලෙවල් අප් 13 පේපර් එකේ වැරඩි ටිකක් සාකච්ඡා කරලා අහවල කළා කියලා සලකමු. මම මේ කරපු ලෙසන් එකේ වීඩියෝ එක ඔයාලට මම හෙට උදේ වෙද්දී ගෲප් එකට අප්ලෝඩ් කරනවා. එතකොට තව අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් ආයෙවතාවක් මේක බලන්න, බලලා අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න. හරි එතකොට මෙතනින් වැඩටි කවර වෙනවා. ආ දරුවෙක් කන සර් මේකේ වගුව කියලා. ඇත්තටම මේ දීලා තියෙන ටේබල් එකේ දීලා තියෙන තොරතුරු ටික ඇතුළත් කරන ඔයාලගේ වගුවේ ප්‍රමාණාත්මකව මැනලා දාලා නැහැ. ඒ නිසා වගුව ඔතන කිව්වට මේ මේ තොරතුරු දාලා ඔය වගුව සම්පූර්ණ කරන්න කිව්වට ඒ දත්ත වගුව ඔතනට ඔය සමාංශික පෙනුමට අදාළව ඔයාට රූපණය කරන්න ඔය ෂීට් එක ඉඩ නැහැ. ඒ නිසා දත්ත වගුව සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. හරි රයිට්. එහෙනම් පොදේ මෙතනින් වැඩ ටික අවසන් කරමු. හෙට උදේ වෙදි මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරලා පස්සේ අඩුපාඩු තියෙනවා නම් පොතේ ඔයාලගේ තව බලලා හදා ගන්න. හරි. එහෙනම් මෙතනින් වැඩ ටික ඉවරයි. ලබන සතියේ සිකුරාදා නැවත 14 ලෙවල් අප් පේපර් එකෙන් ආය අපි හම්බ වෙනවා. හරි. එහෙනම් මේ අඩුපාඩු තිබුණොත් බලලා හදා ගන්න. මම අප්ලෝඩ් කරන හෙට උදේ වෙදි. එහෙනම් අදට වැඩ ඉවරයි. ලබන සිකුරාදා නැවත අපි ආපහු රෑට හමාරට 14 ලෙවල් අප් පේපර් එකෙන් හම්බ වෙමු. හරි. 5 1 පොතේ